අයිබෝන් කියල පිළිගන්නවා ජිපිග්‍රාෆ් YouTube චැනල් එකට නැවතත් මම ද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ මගේ පසුගිය වීඩියෝ දෙක මගින් ඉදිරිපත් කළ ෆ්ලෝර් ප්ලෑන් එක ඩිසයින් කළ සහ රූෆ් එක ඩිසයින් කළ නිවසට අදාළව මැටීරියල් එකතු කරලා ලස්සන කරලා හවුස් එක ෆිනිස් කරන්නේ කොහොමද කියන එක 3D එක ෆිනිස් කරන්නේ කොහොමද කියන එක. ඉතින් කලින් වීඩියෝ දෙක බලලා නැත්නම් ඒ දෙකත් බලලා අවබෝධයක් ලබා ගන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වෙනකොට subscribe කරලා like කරලා ඉදිරියට එන chief architect මගින් හවුස් ප්ලෑන් එකක් කරන්නේ කොහොමද 3D කරන්නේ කොහොමද කියන එක තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. අප බලමු අද අපි කලින් වීඩියෝ දෙක මම කරපු ඒ හවුස් ප්ලෑන් එක මෙන්න මේ ගේ කොහොමද අපි ලස්සනට මේ මැටීරියල් ඇඩ් කරලා ෆිනිෂ් කරන්න කියන එක. ඒවා ඒකේ තියෙන ටෙක්ස්චර්ස් වෙනස් කරන්න කොහොමද කියන එක මම අද ඔයගලන්ට කියලා දෙනවා. අපි බලමු මේකේ ක්‍රම කීපයකට කරන්න පුළුවන්. ඒ අපිට මේ ආකාරයට මේක අපිට ඒරියා සෙලෙක්ට් කරන්න පුළුවන්. මේ ආකාරයට ඔබ්ජෙක්ට් සෙලෙක්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් 3D එකට මැච් කරලා 3D එකට 3D එක සෙලෙක්ට් කරලා අපිට මැටීරියල් ඇඩ් කරන්න පුළුවන්. මම එකින් එක කියන්න. අපි ඉස්සෙල්ලා බලමු මේ ඒරියා එක සෙලෙක්ට් කරලා කොහොමද මැටීරියල් ඇඩ් කරන්න කියලා. අපි මේ ඒරියා එක ඒ අපි සලවලු බෙඩ්රූම් එක මේ ඒරියා එක සෙලෙක්ට් කරලා එතකොට අපි මේක ඕපන් කරනවා. ඔන්න මෙතන ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ යට තියෙන ටූල් බාර් එකේ ඕපන් ඔබ්ජෙක්ට් කියලා එකක් ඕපන් කරන්න පුළුවන්. එයාකට අපි ඕපන් කරගන්නවා. මෙතන වෙනවා ජෙනරල් බෙඩ්රූම් නේද. ඊට පස්සේ මේකේ අපි ස්ට්‍රක්චරල් පැත්ත ගියොත් මේකේ ඩීටේල් පෙන්වනවා. මේකේ සීලින් හයිට් ෆෙන්සින් චෙක් ඒ ඩීටේල් ටික පෙන්වනවා. අපි දැන් මේ අවස්ථාවේදී බලන්නේ මේ මැටීරියල් කොහොමද ඇඩ් කරන්න කියලා. මැටීරියල් දැන් මෙතන මැටීරියල් ගියාම අපිට පෙන්වනවා මෙතන කැන්ටලිවර් අන්ඩර් සයිඩ් කියලා පෙන්වනවා. ඒක කලර් එක පෙන්වනවා, සීලින් ෆිනිෂ් කලර් එක පෙන්වනවා, ලෝ ෆ්ලෝ ෆිනිෂ් එක පෙන්වනවා, වෝල් ඉන්ටීරියර් වෝල් එක පෙන්වනවා. අපිට මෙන්න මේ ආකාරයට මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ ටික වෙනස් කරලා අපිට ඒ ඇතුළ අවශ්‍ය ආකාරයට එඩිට් කරගන්න. අපි බලමු වෝල්ස් ඉන්ටීරියර් වෝල්ස් අපි වෙනස් කරනවා. ඒක සෙලෙක්ට් කරලා සෙලෙක්ට් මැටීරියල් ගිහිල්ලා අපි කැමති දෙයක් මෙතන මැටීරියල් ලයිබ්‍රරි එකට යනවා. එතකොට ඒකෙන් පුළුවන් අපිට කැමති දෙයක් සෙලෙක්ට් කරලා ඒක ලස්සන කරන්න. අපි මෙතනින් තියෙනවා කලර්ස් වලට යන්න පුළුවන්. ඔගලන්ට එකින් එක ගිහිල්ලා බලන්න පුළුවන් තියෙන්නේ මොන වගේ මැටීරියල්ද කියලා. අපි මේකට අපි ඔයාලට පැහැදිලි වෙනවා මේ වගේ කලර් එකක් ඇඩ් කරගන්න. ඕකේ කරනවා. ඊළඟට අපි බලමු ෆ්ලෝ ෆිනිෂ් එක වෙනස් කරනවා. මේකේ තියෙන්නේ මම සිලෙක්ට් මැටීරියල් යනවා. තියෙන්නේ මෙන්න මේ ආකාරයට දැන් තියෙන්නේ ටිම්බර් ෆිනිෂ් මේක. මම ඒක ටයිල් ෆිනිෂ් එකක් කරන මෙන්න මෙතන පල්ලයට ගියම ටයිල් තියෙනවා. ටයිල් තිබ්බාම සොලිඩ් ක්ලේ ස්ටයිල්. විවිධාකාරී ටයිල් පැටන් තියෙනවා ලයිබ්‍රරි. අපිට කියන තියා සිලෙක්ට් කරලා අපිට විශේෂයක් කරන්නේ නැහැ. මම ඔගොල්ලන්ට පැහැදිලි කරන්න විතරයි. ඔගොල්ලන්ගේ කැමැත්ත මත ඒ වෙනස් කරමු. සීලින් එක කලර් එක මම ඒ ආකාරයෙන් තියෙනවා. එතන ඔන්න ඔක කලර් එක වෙනස් කරනවා ඒ ආකාරයෙන් තියෙනවා. දැන් මම මේක ඕකේ කරනවා. දැන් මේ බෙඩ්රූම් එක අපි මේක මම ඔගොල්ලන්ට 3D එකේ මම ඒක වෙනස් වෙච්ච ආකාරය පෙන්වන්නම්.
මේ තියෙන ටයිල් එක වෙනස් ස්විච් එක, මේ තියෙන කලර් එක වෙනස් ස්විච් එක. අපිට 3D එකේ අපේ රූෆ් එක නැතුව බලා ගන්න පුළුවන්. මෙතන perspective flow over view කියන එක බලන්න. මෙන්න මේ ආකාරයට මොන ආකාරයට කලර් එක වෙනස් වෙලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් මේක ඔබ්ජෙක්ට් එක සෙලෙක්ට් කරලා කලර් එක වෙනස් කරන්න පුළුවන්. අපි කියමු මේකේ වෝල් එක, මේ වෝල් එක සිලෙක්ට් කරලා, මේ වෝල් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් කලර් එක වෙනස් කරන්න. මෙතන වෝල් එක සිලෙක්ට් කරලා මෙතන ඕපන් කරලා ඒකෙත් ඒ වගේම මේකේ තියෙන ගොඩාක් ඩීටේල් තියෙනවා. ඒක ඔක්කොම යන අවශ්‍ය වෙලාවට පෙන්වන ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. මේක බලලා මේකේ මැටීරියල් වලට ගිහිල්ලා මේකේ පෙන්වන එක්ස්ටීරියල් වෝල් ඉන්ටීරියර් වෝල් කියලා. අපි එක්ස්ටීරියර් වෝල් එකට ගියා. අපිට මෙන්න මේ ආකාරයට සෙලෙක්ට් කරලා මේකටත් කලර් එකක් දෙමු. කලර් එකක් දෙමු. ඔයගොල්ලන්ට ඒ වෙනස පේන්න වෙනස් වෙනස් කලර්ස් දානවා. අපලු මේ බෝල් එක වෙනස් කර අපලු මේක ඔය ආකාරයට වෙනස් කරලා තියෙනවා. රයිට්. මෙන්න මේ ආකාරයට එතකොට ඒ ආකාරයට වෙනස් වෙලා තියෙනවා. අපි ඒ ආකාරයටම අපි බලමු ඩෝ එකේ, ඩෝ එකත් සෙලෙක්ට් කරලා ඕපන් කරලා ඒකෙත් අපි මැටීරියල් ගිහිල්ලා කොහොමද වෙනස් කරන්න කියලා. මේක තියෙනවා හැ තෝ ග්ලාස් එක ඉන්ටීරියර් මෙතින් ඩෝ ඩෝවේ මෙතන තියෙන්නේ ශේෂය. මෙන්න මේක ඇතුලින් එළියෙන් කොහොමද කියන එක වෙන වෙනම තියෙනවා. දැන් අපි මේක සෙලෙක්ට් කරලා අපිට පුළුවන් ෆිනිෂ් එක සෙලෙක්ට් කරන්න. ෆිනිෂ් එක කියන එක ගන්න මෙන්න මේක කරන්න. ඇතුළත් ඒ ආකාරයට වෙනස් කරන්න. ක්ලාසේ ආකාරයක් තියෙනවා. ෆ්‍රේම් එකත් මේ ආකාරයට වෙනස් කරමු. කියලා. ඕනක් කියලා. රයිට්. ඕකේ. අබල් කොහොමද තොයක පෙන්න්නේ? ඔන්න ඔය ආකාරයට තොයකේ ඒ ප්‍රොපර්ටි එකේ තියෙන මැටීරියල් එක මොකක්ද කියලා වෙනස් කරන්න පුළුවන්. ඒ ක්‍රම මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒරියා එක සිලෙක්ට් කරලා ඒකේ තියෙන මේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්න, ඒකේ තියෙන ඒ මැටීරියල් ඇඩ් කරන්න කොහොමද කියලා, ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා කරන්න කොහොමද? දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ 3D එක, 3D එක මගින්ම 3D එකෙන්ම වෙනස් කරන හැටි. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ටූල් එකක් මැටීරියල් පේන්ට් කියලා. අපි ඒක සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරාම අපි හිතමු අපි මේ කොළ පාට බිත්ති අපි පාට වෙනස් කරන්න ඕන කියලා. අපිට එතනින් ගිහිල්ලා එතන කලර් මැටීරියල් ගිහිල්ලා එතන කලර් ගිහිල්ලා අපි එතනට දෙනවා එක. මේ වගේ කල එක ඕකේ. අපිට තියෙන්නේ මේ සර්ෆේස් එක ක්ලික් කරා බලන්න ඒක කල එක වෙනස් වෙනවා. තාම පාස්වෙන් කල එක වෙනස් වෙනවා. ඒකම තවත් ක්‍රමයක් තියෙනවා. මෙතන තියෙනවා මැටීරියල්
අයිඩ්‍රොපර් කියලා. අපිට පුළුවන් මේ තියෙන කලර් එකක් සෙලෙක් කරලා මෙන්න මෙයාකට ගන්න, මේක ක්ලික් කරනවා මැටි අයිඩ්‍රොපර් කියලා. ඊපස්සේ ඒක කියලා අපිට මේ අපිට මේ කලර් එකක් මෙතන කහපාට කලර් එක අපිට මේ රතු එකට ඇඩ් කරන්න ඕනේ. මේ කහ කලර් එකම ඇඩ් කරා. එතකොට අපි කරන්නේ මේ කහ මේ අයිඩ්‍රොපර් ක්ලික් කරලා කහ කලර් එක ක්ලික් කරලා ඊට පස්සේ මේ ආකාරයට ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න ආකාරයට අපිට ඔය ක්‍රම කීපය තමන්ට අවශ්‍ය පරිදි ෆ්ලෝ එකද හෝල් එකද මේ තියෙන හැම ආකාරයකින්ම මේ කලර් එක කලර් මැටීරියල් ඒවා වෙනස් කරලා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට රූෆ් එකේ කොහොමද ඒ රූෆ් එකට ඇඩ් කරන්න කියලා. අපිට පුළුවන් රූෆ් එකක් මේ ආකාරයට මෙතනින් මැටීරියල් පේන්ට් ගියා. අපිට මෙතනින් රූෆ් අයිටම් එකෙත් තියෙන රූෆ් රූෆින් කියලා කරන්න රූෆින්. අපිට පුළුවන් ගැලපෙන ටයිල් ඩිසයින් එකක්ද මොකක්ද සෙලෙක් කරලා මේ ආකාරයට මේක සෙලෙක් කළ ඕකේ එක ගිල්ල රෝෆේ සෙලෙක් කරන්න තියෙනවා. තවත් පහසු කියන්න පැහැදෙනවා මේ ආකාරයට සෙලෙක් කරන්න විතරයි තියෙන්නේ. මේ ආකාරයට හැම කොටසක්ම අපිට අවශ්‍ය පරිදි මැටීරියල් ඇඩ් කරලා ලස්සන කරගන්න පුළුවන්. හොඳයි, මේ තියෙන්නේ මැටීරියල් ඇඩ් කළ කම්ප්ලීට් කරපු හවුස් එක. මේක ලාගන්න පුළුවන් ඔකුල කැමති විදියට, ඔයගොල්ලන් කැමති විදියට බද්ධ ඩිසයින් වලින් කලර්ස් වලින් මේක එකතු කළා. මේක ඩිසයින් කරගන්න පුළුවන් මගේ කැමැත්ත පරිදි මම කරගත්ත දේවල් ඕගොල්ලන්ට වෙනස පහකින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ආකාරයට අපිට දැන් පුදේ ත්‍රිකෝණ ඩිසයින් කරගන්න පුළුවන්, හවුස් එක ඩිසයින් කරගන්න පුළුවන්. හොඳයි, එතකොට අද වීඩියෝ එකේ මම කම් බලාපොරොත්තු වෙච්ච දේ ලස්සන කරන්නේ කොහොමද කියන එක තවදුරටත් ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා. හවුස් ප්ලෑන් එකට ෆර්නිචර් කරන්නේ කොහොමද, වාත්රූම් ෆිටින් සෙට් කරන්නේ කොහොමද, ඒ ඇතුළ ඉන්ටීරිය තව ලස්සන කරන්න කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ බලාපොරොත්තු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතන ඔබලාට සුබ දවසක්.